Awards, Miss Sri Lanka for Miss World 2013. අයිබෝන් සුබ සැන්දෑව. ලොවක් දිනන රුවක් ලබන ලොවක් වටින කිරුලා. සියත ලක්ස් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2013 තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන තවත් වැඩසටහනක් එක්කයි මා ඔබ හමුවේ. අද දවස මට හරිම විශේෂයි. මන්ද? ඔව් මගෙත් ගුරුතුමා. ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂතම මෝස්තර අධ්‍යක්ෂකවරයා ඔහුයි කිව්වත් මාන්නේ වැරදි. එවගේම සියත ලක්ස් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2013 තරගාවලියේ නිර්මාණ අධ්‍යක්ෂවරයාත් ඔහුයි. නමින් සේනක ඩි සිල්වා. අයබෝන් සේනක. අයබෝන් සමුගා. ඒ වගේම 2011 වසරේ ශ්‍රී ලංකේය යුවතියන්ගේ සුන්දරත්වය ලෝකයට අරන් ගියේ ඇයයි. ඇය පුෂ්පිකා ඩි සිල්වා. කැමති මගේ ප්‍රශ්නය සේනකවට යොමු කරන්න. දැන් වෙනකොට සේනක ඩි සිල්වා කියන මෝස්තර අධ්‍යක්ෂවරයා රූපසුන්දරී තරඟ විශාල ප්‍රමාණය අධ්‍යක්ෂණය කරලා ඇති. මට කියන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද සුන්දර යුවතියන් මෙවැනි රූපසුන්දරී තරඟයට අයුතුපත් වෙනකොට ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සංගීත දැන් මේ වගේ තරගයකට ඉදිරිපත් වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ සුන්දර යුවතියන්. ඒ වගේ හොඳ උසක් තියෙනවා නම් ඒක ජාත්‍යන්තර මේ තරගයේදී හුඟක් උදව් වෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි යම් කිසි දෙයක් ඉගෙන ගන්න තියෙන උනන්දුව තියෙන්න ඕන. මොකද මේ තමාගේ රුව තව ලක්ෂණ කරගන්නවා විතරක් නෙමෙයි හුඟක් දේවල් තියෙනවා. කියන්නේ වෙලාවට රිහර්සල්ස් වැඩ කරන්න එන්න ඒක ඔක්කොම ඇවිල්ලා මේ පෞරුෂත්වයේ තියෙන කොටස්. ඉතින් අනික් ඔක්කොම තිබිලා මේ කොටස් නැත්තම් ඒ කෙනාගේ සාර්ථකත්වයක් නැහැ. ඉතින් ඒ වගේ ඒ ඔක්කොම කරුණු තියෙන්න ඕනේ. කියන්නේ අපි වගේ විතරක් නෙමෙයි රමණි ෆර්නාන්ඩෝගේ කොණ්ඩ මෝස්තර මේකප් ටිප්ස් අරවා මේවා පොඩ්ඩක් ඉගෙනගෙන ඒගොල්ලෝ ට්‍රේන් වෙන්න ඕනේ අදිස්සියකට තමාගේ ලස්සන කරගන්න ඕන නම් ඒක පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්නේ. මේ වගේ විතරක් නෙමෙයි අපෙන් ඉගෙන ගන්න පුළුවන් ව්‍යායාම කරලා කොහොමද ඇඟ ටිකක් කෙට්ටු කරගෙන ඇඟ ලස්සන කරගන්නේ කොහොමද තමාගේ පොස්චර් එක කියන්නේ ඇඟේ තියෙන ඒ ඇදකුද ඔක්කොම කොහොමද හිටගන්නේ ස්ටේජ් එකක් උඩ ගිහිල්ලා එතකොට මේ අඩි උස සපත්තු දාලා කොහොමද ඇවිදින්නේ ඒ වගේ හුඟක් කරුණු තියෙනවා. හිතනවට වැඩිය දේවල් ඉගෙන ගන්න. මට ඒක ගැන ඇත්තම ගොඩක් තදුරටත් කතා කරන්න ඕනේ. නමුත් ඊට ඉස්සෙල්ලා පුෂ්පිකා මට කියන්න ඔබ එන්නේ පොළොන්නරුවෙන්. ඔව්. ඉතින් ගමේ සුන්දර යුවතියා මිස් වර්ල්ඩ් කියන්නේ අති දවන්ත තරංගයක්. මේ වෙන්නේ තරංගයකට ඉදිරිපත් වෙන්න හිතුවේ ඇයි? ඔබේ සුන්දරත්වය අනිවාර්යෙන්ම මම දකිනවා. නමුත් ඊට අමතරව ගමෙන් කොළඹට එනකොට පුංචි චකිතයක් තිබෙනවද? බයක් තිබෙනවද? ඔව් සංගීත, මගේ ගම පොළොන්නරුව. ඇත්තටම මම මේ ශ්‍රී ලංකා තරගාවලියට සහභාගී වුණේ 2010 වසරේදී. ඒක මගේ පළවෙනි ආරම්භය. ඊට කලිනුත් මම නිරූපණ ක්ෂේත්‍රයට සහභාගී වෙලා තියෙනවා මොඩලින් ෂෝස් වලට. නමුත් මට පොඩි කාලේ ඉඳන් තිබුණා ලොකු හීනයක් මගේ රටේ බියුටි ක්වීන් කෙනෙක් වෙන එක. ඉතින් ඒ අදිෂ්ඨානය ඇතුව තමයි මම මේ තරගයට සහභාගී වුණේ. නමුත් මට 2010 වසරේදී ජයග්‍රහණය කරන්න මට අවස්ථාව උදා වුණේ නැහැ. ඒක මගේ පළවෙනි ආරම්භය. නමුත් මම ඒ වෙලාවේ ඒ පරාජය ජයග්‍රහණයක් කොට සලකලා 2011 වසරේදීත් මේ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වුණා. මම හිතනවා මම 2011-2010 වසරේදී මේ තරගයට සහභාගී වුණ නිසා තමයි මගේ වැරදි අඩුපාඩු මම හදාගත්තා.
මම වැරදි අඩුපාඩු ඇත්තරම කොලේක ලියලා ඔක්කොම ටික මම හදාගත්තා. ඒ වැරදි මම 2011 වසරේදී වෙන්න ඉඩ තිබුණේ නැහැ. ඉතින් ඒක තමයි මගේ එකම බලාපොරොත්තු වුණේ. ඉතින් මම කොහොම හරි මේ ශ්‍රී ලංකා කිරලා හිමි කරගත්තේ අදිෂ්ඨානයත් එක්කම. ඕ ඒක ඇත්තම හරිම සුන්දර අත්දැකීමක් වෙන්නේ. ඉතින් අපි සමහරලාට බියුටි පජෙන්ට් එකට ගියාම තමන් පරාජයට ලක් වුණාම ඒකට දොස් පවරනවා, අවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක ගැන දුක් වෙලා ඉන්නවට වැඩිය තමන්ගේ අදිෂ්ඨානය කරා බොහොම කෙලින් තීරණයක් අරගෙන වැඩ කිරීම මම හිතන්නේ ජයග්‍රහණ ඕනෑම ශාස්ත්‍රයක ජයග්‍රහණය කරන්න මුල්ම පියවර තමයි ඒ. ඒ වෙන්නේ තමන් ගැන තියෙන විශ්වාසය වගේම සේනක අදිෂ්ඨානයෙන් වැඩ කරන්න. මේ 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 දේවල් අත්‍යවශ්‍ය කාරණා නේද? විශේෂයෙන්ම කොරියෝග්‍රාෆි කියන්නේ ලිස්පාසු කාර්යයක් නෙවෙයි. ඔබ ඔබගේ අධීක්ෂණය යටතේ තමයි මේ මුළු තරඟාවලියම පවත්වන්නේ. මේ ඔබ දකින රූපවාහිනී වැඩසටහනද මේ මාසිකවමාරක කාලය තුළ සිද්ධ වෙන සෑම දෙයක්ම ඔබගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙන්නේ. ඔබ නිර්මාණකරුවෙක් හැටියට කියන දේ තමයි අපි නිෂ්පාදකවරුන් හැටියට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ කාර්යය ගැන, ඒ කියන්නේ ඒක ඉතාම බාරදූර කාර්යයක්. අපි ලෑස්ති කරන්නේ ශ්‍රී ලාංකීය සුන්දර යුවතියන්ව ලෝකයකට ඉදිරිපත් කරන්න. මේ කාර්යයේදී මේ මේ ලෑස්ති වෙන ගමන කොයි වගේද? ඔව්, දැන් ජාත්‍යන්තර තරංගයකට යනකොට, කියන්නේ මෙහි තරංගයක් දිනුවට මදි. ඒ තරංගයකට යන්නත් තවදුරට පුහුණු වීම වෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ ඒ රටවල් වලට හැම තැනම එන අය, කියන්නේ නිරූපිකාවෝ ඉන්නවා, ඇක්ට්‍රසස්ලා ඉන්නවා, ඒ වගේ හොඳ මේ උසස් තත්වයක මේ මේ ලස්සන මේ යුවතියන් තමයි එන්නේ. ඉතින් මෙහෙන් යන එක්කෙනා වුණත්, අපි මෙහෙන් නියෝජනය කරන ඒ කාන්තාවට වුණත්, ඒ අනික් කට්ටියත් එක්ක තරඟකාරී මේ මේ පැජන්ට් එකක ඉන්නවා නම් ඒගොල්ලොත් ඒ තත්ත්වෙම ඇවිදින්න කරන්න හැසිරෙන්න ඒ වගේ ඔක්කොම ඒවා ඉගෙන ගන්න තියෙනවා. ඔබ හිතනවාද ලංකාවේ විශේෂයෙන්ම මේ රූප රාජිනී තරඟයකට අපි තේරුණාට පස්සේ මේ යුවතියන් ලෑස්ති වෙනවා ඇති කියලා? ඒ කියන්නේ ලෝක රූප රාජිනී තරඟයක් හෝ විශ්ව රූප රාජිනී තරඟයකට අපි මූණ දෙන්න, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපේ යුවතියන් ලැස්ති වෙනවා, මහන්සි වෙනවා ඇති කියලා ඔබ විශ්වාස කරනවද? මම හිතනවා තව ටිකක් කල් තියෙනවා නම්, මම හිතන්නේ එකලා වෙන වෙන අපිට මෙහෙ වෙලා තියෙන්නේ හුඟක් එක එක ස්පොන්සර්ස්ලා ඒ දායකත්වය පෙන්වන එක අඩුයි. දැන් ඉන්දියාව වගේ අවුරුද්දකට ඉස්සලාම් දිනලා ඒගොල්ලන්ව හුඟක් ට්‍රේන් කරලා අරවා මේ ඔකරලා තමයි යවන්නේ. කියන්නේ හොඳ ඩිසයිනර්ස්ලා ඒගොල්ලන්ගේ ඇඳුම් ඩිසයින් කරලා ඒ වගේ, කියන්නේ අපේ මෙහි රජයකින්වත් ඒ වගේ එකට දායකත්වයක් පෙන්වන්න නැති හන්දා අපි කොහොම හරි බලන්න ඕනේ ස්පොන්සර් කෙනෙක් හරි කාව හරි අරගෙන මේගොල්ලන්ට ලස්සන ඇඳුම් තියෙන්න ඕනේ, ලස්සන සපත්තු තියෙන්න ඕනේ, ලස්සන ඇක්සසරිස් තියෙන්න ඕනේ, ජුවෙලරි, කොස්ටියුම් ජුවෙලරි ඒ වගේ ඒවා හැම. ඉතින් මම හිතන්නේ තව ටිකක් කල් තිබිලා ඒ වගේ අපිට ට්‍රේනින් එකක් දෙන්න ටිකක් වෙනවා. රූපසුන්දරී තරඟයක් වහම අපි ලෑස්ති වෙන්නේ, මම හදවතින් විශ්වාස කරනවා අපි ලෑස්ති වෙන්නේ ලංකාවේ රූ රජන තරඟයකට විතරක් නෙවෙයි, අපි ලෑස්ති වෙන්නේ ඕනේ ලෝක රූ රජන තරඟයකට. ඉතින් මේ කාර්යය හරිම බාරදුර, හරිම අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ කාර්යයක්. ඒක ගැන ගොඩක් තව විස්තර කතා කරන්නත් තියෙනවා. ඒ වගේම පුෂ්පිකාගේ සුන්දර අත්දැකීම, ඇය 2011 වසරේ ලෝක රූ රජන තරඟයේ සහභාගී වෙලා ඇගේ සුන්දර අත්දැකීම් කතා කරන්නත් මේ පුංචි විරාමයෙන් පස්සේ මම ඔබ එකතු වෙන්න. Siete Lux Miss Sri Lanka for Miss World 2013. Siete Lux Miss Sri Lanka for Miss World 2013. සියත ලක්ෂ්මී ශ්‍රී ලංකා පමිස් වර්ල්ඩ් 2013 තරඟාවලි වැඩසටහන සමගයි ඔබ එකතු වෙන්නේ. පුෂ්පිකා, මම කැමති දැනගන්න ඔබ ශ්‍රී ලාංකේය රූ රජින වෙලා යනවා එංගලන්තයට 2011 වසරේ. ඒ ඔබේ පළවෙනි ගමනද විදේශ සංචාරය? ඔව්, ඒ පළවෙනි සංචාරය. ඒ වගේම
ඔබට මුණගැහෙනවා ලෝකේ ඉන්න සුන්දරතම කාන්තාවන් සියලු දෙනාම. ඒ අත්දැකීම් කොයි වගේද? ඇත්තරම සංගීතා ඒ අත්දැකීම වචන වලින් කියලා නිම කරන්න බැහැ. මොකද මං හිතනවා මං හරිම වාසනාවන්තයි කියලා. ජාත්‍යන්තර තරඟයකට ගිහිල්ලා ඒ වගේ ඕගනයිසේෂන් එකක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව උදා වුණා. ඉතින් හරිම මම ඇත්තරම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම මට රටවල් 150ක් දෙනාඳුන ගන්න හම්බුණා. ඒ වගේම මගේ කාන්ටෙස්ට් එක තිබුණේ ලන්ඩන් වල. ඒ වගේම අපි ලන්ඩන් වලට ගිහිල්ලා ස්කොට්ලන්ඩ් ගියා. හරිම ලස්සනයි. ඒ වගේම අපි බලන්න ගියා කේම්බ්‍රිජ් යුනිවර්සිටි, ලන්ඩන් ආයි කාසල්, ඒ වගේ නොයෙකුත් ලස්සන තැන්වලට අපිව එක්කගෙන ගියා. ඉතින් මම හිතනවා ඒක සංගීත ඇත්තරම වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ අවස්ථාව ඇත්තරම මගේ ජීවිතේ මට කවදාකවත් අමතක වෙන්නේ නැති අවස්ථාවක් වෙනවා. හරිම සතුටුයි මට ඒ අවස්ථාව ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. අනිවාර්යෙන්ම තමන්ගේ රට නියෝජනය කරන්න ලෝකේ සුන්දරතම කාන්තාවන් ඔබ හා එක්වන්නේ. ඒ වගේම මම හිතන්නේ ඔවුන් ඒ තරඟේ විශේෂත්වයක් වෙන්නේ ඔබ රටක් හැටියට ඔවුන් පිළිගන්නේ. එතකොට එතනින් අහම ඔබට ඔබේ සිකියුරිටි පර්සනල්, ෂැප්රෝන් ඒ හැම දෙයක්ම ඔබට සපයනවා. ඔබ අරන් යන්නේ VVIP කෙනෙක් හැටියට, විශේෂම ආරාධිත පුද්ගලෙක් හැටියට තමයි ඒ රටවල් 150ක් හෝ 150ක් ඒ අවුරුදු 150ක් කරගෙන 150ටම සලකන. ඉතින් මම හිතන්නේ ඒක බොහොම සුන්දර අත්දැකීමක් වෙනවා. අනිවාර්යෙන්ම 2013 තරඟයේ දැන් අපේ ෆයිනලිස්ට්ලා 12 දෙනා අපි තෝරාගෙන ඉවරයි. ඔවුන්ගෙන් එක්කෙනෙක් මේ තරඟයෙන් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරන සුන්දර යුවතිය මේ අවුරුද්ද සැප්තැම්බර් මාසේ බාලි වල ලෝකරූ රජින තරඟයට සහභාගී වෙන ඉතින් ඇගේ අත්දැකීමක් මම ගන්නවා. අනිවාර්යෙන්ම බොහොම සුන්දර අත්දැකීමක් වෙයි. සේනක අපි මට කියන්න දැන් 2013 වසර අපේ යුවතියන් 12 දෙනාගෙන් කොයි වගේ ට්‍රේනින් එකක්ද ඔබ ඔවුන්ට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ? ඔය සංගීත දැන් ඉස්සලාම මං බැලුවොත් ඔක්කොමලව එකට මෙහෙම තිබ්බයින් පස්සේ ඉස්සලාම උගන්නන්නේ ඒගොල්ලන්ගේ පොස්චර් එක, ඒගොල්ලන්ගේ ඇඟවල් කොහොමද හරි බැලන්ස් එක තියාගෙන ඒගොල්ලෝ ඇවිදින හැටි. එතකොට ඇවිදින්න උගන්නන්න ඕන. ඒ වගේම සපත්තු දාලා ඒ සපත්තු එයාට ඕන තැන කොහොමද ඉතාම ලස්සන විදිහට ගෙනියන්නේ කියලා. සමහරලාට අඩියුස සපත්තුවකින් ඇවිදිලා නැති ළමයින් ඉන්නත් පුළුවන්. වැටෙන්න පුළුවන්. ඒ ටෙක්නික් එක ඉගෙන ගන්න පුළුවන්. ඒ ඒවලට ස්පෙෂල් ව්‍යායාමවල් තියෙනවා මේ කකුල් මේ ටිකක් ශක්තිමත් කරන්න, යෝගා වගේ මේ එක්සර්සයිසස් ටිකක් වදන්නවා. ඔව්, මාත් පොකුණු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා කරනකොට ඒ ළමයින්ගෙන් ඒ ඇඟවල් තියාගෙන කොහොමද ඔඩියන්ස් එකක් ඉස්සරහ පිටට ගියාම ලස්සන්ට ඉන්නේ කියන එක අපි ඉස්සලාම උගන්වනවා. ඔව්. එතකොට රමණි ෆර්නෑන්ඩෝලාගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ මේ ස්කින් එක කොහොමද ලස්සන කරන්නේ, කොණ්ඩ ලස්සන කරන්නේ කොහොමද, ඒ ඔක්කොම මේවා කරාට පස්සේ එතකොට අපි උගන්වනවා ටිකක් මේ ඔඩියන්ස් එකක් ඉස්සරහ පිටට ඇවිල්ලා කොහොමද කතා කරන්නේ. ඔව්. ඒක හරි වටින දෙයක්. මේ බය නැතුව තමා ගැන යම් ෂෝට්. ඔව්. ඔව්. හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔඩියන්ස් එකක් ඉස්සරහ පිට. ඒ විතරක් නෙමෙයි ඔඩියන්ස් එකක් ඉස්සරහ පිට කොහොමද බැබලෙන්නේ, කියන්නේ තමාගේ ඇඟෙන් එන්න ඕනේ ලස්සන අමුතු එළියක්. ඔව්, ආකර්ෂණය. ඔව්. එතකොට ඒ මිනිස්සුන්ගේ හිත දිනාගන්නේ කොහොමද තමාගේ පර්සනැලිටි එකේ, ඒ ඇවිදින විදිහෙන්. ඔව්. වගේ ඒ හැම දෙයක්ම පුහුණුවෙන් කරන. ඒ වගේම හිතන අතුලමාවලගේ අපිට ලෑස් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම කැමරා කාෂයට අපි මුහුණ දෙන්නේ කොහොමද, ඒ අතුල සමග මමත් ඒකට එකතු වෙනවා. ඒ කියන්නේ රෑම්ප් මොඩලින් වගේ මොඩල් කරනවා වගේම, ඒ කියන්නේ නිරූපණය කරනවා වගේම මම හිතන්නේ කැමරාවට මුහුණ දෙන එකත් අතිශයින්ම වැදගත් කර්තව්‍යයක් වෙනවා. ඉතින් මේ කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඔවුන්ට හොඳ අත්දැකීමක් ලබා දෙනවා. මට කියන පුෂ්පිකා, ඔබ දැන් මිස් වර්ල්ඩ් තරඟවලිය කියන්නේ බියුටි විත් අ පර්පස්, ඒ කියන්නේ සුන්දරත්වයේ තිබට මදි. ඒ සුන්දරත්වය යම් කිසි හොඳ කාර්යයකට සඳහා පාවිච්චි කරන්න ඕනේ. බියුටි විත් අ පර්පස් තමයි මිස් වර්ල්ඩ් කියන්නේ. ඉතින් මේ බියුටි විත් අ පර්පස් කියන ඒ මිනි පැජන්ට් එක
මිස් වර්ල්ඩ් පැජන්ට් එකේ විශේෂතම මිනි පැජන්ට් එක වෙන්නේ ඒක තමයි. ඒකට තමයි මට වැඩිම ප්‍රමාණයක් ලකුණු හම්බ වෙන්නේ. ඔබ ඒ මිනි පැජන්ට් එකේ සෙමි ෆයිනල්ස් වලට ඇතුල් වුණා. ඉතින් ඔබ ඒ අත්දැකීම ගැන අපිට විස්තරයක් කරන්න. ඔව් සංගීතා, මම බිරුවිද පර්පස් සෙමි ෆයිනල්ස් ලෙක්කුණා අවසාන 33 අතරේ. පර්පස් එක උනේ මොකක්ද? මම ගොඩක් සමාජ සේවා කටයුතු කරා. ඇත්තටම එකක් කියලා නැහැ. අනාථ නිවාසවල සිටින ගැහැණු ළමයි වෙනුවෙන් ඒගොල්ලොන්ට මම විවිධත් ප්‍රසංග තියලා ඒගොල්ලොන්ට තෑගි දීලා ඒගොල්ලොන් එක්ක මම ගොඩක් කාලය ගත කරා. ඒ වගේම මන්ද මානසික ළමයි වෙනුවෙන් මම ඇස් පරීක්ෂා කරලා ඒගොල්ලොන්ගේ දත් පරීක්ෂා කරලා ඒ වගේ ට්‍රීට්මෙන්ට් මම මගේ පොළොන්නරුව හොස්පිටල් එකත් එක්ක එක්ක වෙලා මම වැඩසටහනක් කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මට හම්බුනේ බිරුවිද පර්පස් සෙමි ෆයිනල්ස් ලෙක්කෙන්ද අවසාන 30 දෙනා අතරින් මට 24 දෙනා අතරට එන්න මට අවස්ථාව උදා වුණා. ඒක කොච්චර වැදගත්ද පුෂ්පිකා? කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපේ සුන්දර යුවතියන් හිතන් පුළුවන් මං හරි ලස්සනයි, මට දැන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්, රූපවාහිනී කැමරා ඉදිරි මට හොඳට රංගනය දෙන්නත් පුළුවන්, දැන් මට පුළුවන් මිස් වර්ල්ඩ් පැජන්ට්කට යන්න කියලා සමහරව හිතන්න පුළුවන්. ඒක නෙමෙයි අත්ත තත්ත්වය සංගීත. මොකද ලෝක රූරජන තරගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු දෙක තමයි බුද්ධිමත් බව, පෞරුෂත්වය, ආත්ම විශ්වාසය කියනවත් එක්කම අපි ඒ අපේ ලස්සනත් එක්ක අපිට අරමුණක් තියෙන්න ඕනේ. සමාජ සේවා කටයුතු අපි දේවල් කරොත් තමයි එතනදී අපේ ලස්සනත් එක්ක ඒක ස්මතු වෙන්නේ. ඉතින් අර පිටත රූපෙන් ලස්සන විතරක් තිබිලා මදි. අපේ හදවතින් මේ ලස්සන අපිට එන්න ඕනේ. එතකොට තමයි අපිට අනිවාර්යෙන්ම ඇත්ත ප්‍රතිඵලය අපිට හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් කැපකිරීම කරන්න ඕනේ සංගීත. මේක ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයි. තමන්ගේ රටක් නියෝජනය කරන්න යන්නේ. එතකොට අපි කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මොකද අපි එතන රෙප්‍රසන්ට් කරන්නේ අපේ රට. අපි ගොඩක් කැපකිරීම කරන්න වෙනවා මේ වගේ ජාත්‍යන්තර තරඟවලට යනකොට. ඔව් අනිවාර්යෙන්. මම හිතන්නේ සුන්දර රුවක් එක්ක ඒ රුව අපි හරි අරමුණකට යොමු කරගෙන අපේ රට ලෝකයේ ඉදිරියේ ලෝකයේ අවධානය යොමු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මිස් වර්ල්ඩ් තරංගය, ලෝක රූ රජන තරංගය කියන්නේ. ඉතින් ඒ තරංගය ගැන බොහොම සුන්දර දේවල් කතා කරන්න තව ගොඩක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම පුංචි විරාමයකට දැන් යමු වෙනවා. ඉරාමෙන් පසු ඔබ නැවත එකතු වෙන්නේ සියත ලක්ස් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2013 තරංගාවලී වැඩසටහනත් සමගින් සෙනක මට කියන්න අපි 2013 තරංගාවලියට තව තියෙන දින කීපය. මේ තරංගාවලියේදී ඔබ දෙන්නේ කොයි වගේ මුහුණුවරක්ද මේ තරංගාවලියට? ඒ කියන්නේ මේ පැජන්ට් එකට දෙන්නේ කොයි වගේ මුහුණුවරක්ද? ඔව් මං මේ සැරේ මේ බලාපොරොත්තුනේ දැන් අපි මේ ඔක්කොම ලව මේ යුවතියන්ව දැකලා තියෙන්නේ. ඊට පස්සේ එක එක්කෙනාගේ හමේ වර්ණයට ගැළපෙන ඇඳුම් තමයි අපි මේ හැමෝන්ටම තෝරන්නේ. ඉතින් ඒක පොඩි දෙයක් නෙමෙයි, ටිකක් වෙලාවක් යනවා ඒක හොඳට බලලා ඒගොල්ලෝ ලස්සනට ඉස්මතු වෙලා පේන්නේ කොහොමද මොන වර්ණය ඇඳුද්ද කියලා ඒවා බලලා තමයි ඒගොල්ලන්ගේ උසවල් හැටියට ඒ ඇඟවල් වල තියෙන ඒ හැඩවල් අනුව තමයි අපි මේ තවම අපි ෆයිනලයිස් කරලා නැහැ ඇඳුම්. නමුත් ඒ වගේ ඒ ලස්සන ෆයිනල් පරේඩ් එක අපි ලස්සනට කරන්න කියලා බලාගෙන ඉන්නේ. ඔව් ඒ වගේ මම හිතන්නේ අපිට දැන් ඉදිරියේදී තියෙනවා මිනි පැජන්ට්ස් 4-5කට ලං වෙන්න. අපි ඒවටත් දැන් ලෑස්ති වෙන්න ඕනේ. සන්සෙට් මොස්ට් බියුටිෆුල් ෆෙයා පොන්ස් ෆේස් ඔෆ් ද ඉයර් මෙවැනි තරංගාවල මිනි පැජන්ස් කීපයක්ම තියෙනවා. ඒ තරංගකාරණයන්ට ලෑස් වෙන මම හිතන්නේ අපි විශේෂත්මයක්ම තවත් වෙන්නේ සෙනක අපි කොහොම හරි මහන්සි වෙනවා. මොකෝ
සාමාන්‍යයෙන් තරඟ තරඟාවලිය පැවැත්වෙනකොට විශේෂයෙන්ම මිස් වර්ල්ඩ් වගේ ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් වගේ තරඟාවලියකදී ඒ ආයතන පත්ල එවන තරඟ කරුවන් සාමාන්‍යයෙන් මූණ මේ ප්‍රේක්ෂකයන්ට මූණ දෙන්නේ අවසාන වතාවට ෆයිනල් ඉවෙන්ට් එකේ තමයි මේ ඔඩියන්ස් එකකට මූණ දෙන්නේ. නමුත් අපි මොඩල් ෂොප් එකත් සෙනගත් අපි මෙදා පාර කතා කරා එහෙම නෙවෙයි අපි ළමයිව පුරුදු පුහුණු වීම කරන්න ඕනේ උන්ට සජීවී ऑडियंस कोहमद मूल दिन सजीवी व संबंध मिनी पेजेंट पहाम आराधिक अमुस्तान समग तमाय पवास्तवाने ऊंट अद्दकी मकलवा कोहमद ऊन सजीवी वसान मूल दिन को වෙන්න පුළුවන් අතපසුවීම් අර හිතේ තිගැස්මට ඒ හැම දෙයකටම පුරුදු වෙනවා. ඒ මම හිතන්නේ ඒක හරිම විශේෂ කාර්යයක් වෙනවා. මට කියන්න පුෂ්පිකා දැන් ඔබ 2011 කිරුල ලැබෙනවා. ඔබ එංගලන්තයට යනවා. එහි මාසයක් කාලයක් ඉදියට පස්සේ ලංකාවට එනවා. ඔබ ලංකාවේ රූමත්ම කාන්තාව. ඉතින් මේ කිරුල මේ නාමය ඔබේ ජීවිතේ කොහොමද වෙනස් अतरम संगीत ए टाइटल खीरूल मगे जीवित अतरम आभरण तमंट को लसन तिबुना वैकिट लकू आभरण तम टाइटल इतकोट बेबेना इतकोट सामजे पिलगत के बवट पत्नवा अभी कपी पे कनेक बवट पत्ना वग कीम තියෙන කෙනෙක් බවට අපි පත් වෙනවා. එතකොට අපි ඉදිරියේදී කරන්න මොන හරි දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් රට වෙනුවෙන්. එතකොට අපිට මේ ටයිටල් එක ඇත්තටම අපිට ඒක ආභරණයක් වෙලා ඉවරයි. එතකොට අපිට ගොඩක් ලේසි අපි ඉදිරියේදී අනාගතයේදී තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න මේ ටයිටල් එක අපිට ගොඩක් වැදගත් වෙනවා සංගීත. ඉතින් මට නම් ඇත්තටම මේ ටයිටල් එක දැනටමත් මට නෙමෙයි මම මැරෙනකම්ම මට මගේ ටයිටල් එක අපිට කාටවත් අපි ටයිටල් එක ගත්තාම මේක නැති කරන්න බෑ. අපි එතකොට ඒක හිමි කරගෙන ඉවරයි. ඉදිරියේදී කරන්න තියෙන සියලුම දේවල් වලට මේ ටයිටල් එක ආභරණයක් වගේ සියලුම දේවල් වලදී බබලෙන්ඩ අවස්ථාවක් වෙනවා මේ ටයිටල් එක. අනිවාර්යයෙන්ම මම හිතනවා ඔබ එවැනි රූප සුන්දරියක් නම් ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේ හොඳ දේවල් කරන්න. විශේෂයෙන්ම සමාජයේ සමහර වෙලාවට අපි මෙවැනි ටයිටල් එක පාවිච්චි කරන්න ඕනේ අපිට කටහඬක් ලැබෙනවා ටයිටල් එකක් එක්ක. අපි ඒ කටහඬ පාවිච්චි කරන්න ඕනේ ඒ කටහඬ අවදි කරන්න බැරි සමාජයේ නිහඬව සිටින පුද්ගලයන් වෙනුවෙන්. මම හිතන්නේ එවැනි හොඳ කාර්යයන් සඳහා යොමු කරන්න ඔබට ශක්තිය වාසනාව ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් සෙනක බොහොම ස්තුති ඔබත් පුෂ්පිකා බොහොම ස්තුති ඔබත් මේ අපේ වැඩසටහන පැමිණියාට. ඒ වැඩසටහන බොහොම සුන්දර අඩහෝරාවක් වුණා. අයබෝන් ඔබ දෙමළ දෙපළට අයබෝන්. ඒ වගේම ලබන සතියේ මෙවැනි තවත් සුන්දර වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු මාත් ඔබෙන් සමු ගන්නා. සුබ රාත්‍රියක්. අයබෝන්.